আমি দোষী রসিন ব্যন্দ গান দেবনু দাম হাদ পাতুলে সামরাং নাও মহাসাঙ্গরুয়ন পাসিব সিব সামরাং নাও কবিমাল সুপুর සංගසරණයමින් ඔබට තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ඔබට තෙරුවන් සරණේ අනුභවයෙන් අපි අදත් සූදානම් ආරම්භ කරන්න කවි මල්යාය ඔබේ ජීවිතයට ආශිර්වාදේ ගෙන දෙනු ලබන්නා වූ ඔබේ ආදරණීයම කවි මල්යාය වැඩසටහන සමගින් සම්බන්ධ වන්නටයි සූදානම් වන්නේ. ඔබට ගෙවුණු කාල සීමාව තුළ ජීවිතයේ වටිනා පින්කම් රසක් සිදු කරගන්නට හැකියාව ලැබෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඒකට හේතුව තමයි සම්බුදු තෙමගුල සිහි කෙරෙන ඒ වෙස්සක් සමය වෛශාඛ මංගල්‍යයේ ඉතාමත්ම අලංකාරවත් විදිහට ආමිස්සයෙන් ප්‍රතිපත්තියෙන් ලොවට විසිරී පැතිරී සිටින ඔබ සියලුම දෙනා සමරූ බව අප දන්න නිසා අපට කළඹ ටෙලිවිෂන් නාලිකාවෙනුත් ඔබට මේ වෙසක් සමය තුළ ගතවුණු කාල සීමාව තුළ ඉතාමත්ම වටිනා වැඩසටහන් ගණනාවක් ඔබට සජීවීව සමීප කරන්නත් හැකියාවක් ලැබුණා. ඒ සියලු මතකයන් ඔස්සේ අද අපි ඉදිරියට යන්නට සූදානම් දිවිමඟ පහන් කරන කවි මල්යාය දහම් සාකච්ඡාව එහෙමත් නැත්නම් ඔබේ ජීවිතයට ආශිර්වාදය ගෙන දෙනු ලබන්නා වූ ආශිර්වාදාත්මක වැඩසටහන සමගින් අදත් පින්වත් සහභාගීත්වය ලබා දෙන්නා වූ අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී කාව්‍ය විශාරද කෙවිපති පූජ්‍යපාද ගණිකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේව අපි නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. අවසරයි අපේ හැඳුරුනේ. අපේ හඳුරනේ අපි අදත් ආරාධනා කරමු අපේ ප්‍රේක්ෂක ඔබට ලෝකෙ කොහේ හිටියත් සජීවීව ඔබේ ජීවිතයේ තිබෙන්නා වූ දුක්කම් කටළු වලට වේදනාවන් වලට සහනය සමනය කරගන්නට ඔබට අවස්ථාව ලැබෙන එකම වැඩසටහන විදිහට අපි කවි මල්යාය වැඩසටහන හඳුන්වන්නට කැමතියි. ඔබ කායික පීඩාවකින් සිටිනවා වෙන්නට පුළුවන්, එහෙමත් නැත්නම් මානසික පීඩාවකින් සිටිනවා වෙන්නට පුළුවන්. ඔබේ ජීවිතයට ආශිර්වාදය ලබා ගන්නට ඒ කාරණාව පිළිබඳව අපිට කියන්න අපේ හඳුරු සූදානම් සජීවී ඔබට ආශිර්වාද කරන්න. අපේ දුරකථන අංක තමයි 0094 112 516 687 0094 112 516 687 කියන දුරකථන අංකයට සජීවීව කතා කරොත් ඔබට පුළුවන් ආශිර්වාදේ ලබා ගන්න මේ වැඩසටහන ප්‍රචාරය වෙන අතරතුරම ඒ වගේම තමයි ඔබට කතා කරන්න අපහසුයි නම් ඔබේ පණිවිඩේ ඔබට ආශිර්වාදේ අවශ්‍ය කොමක්ද යන්න කියන කාරණාව පිළිබඳව සටහන් කරලා අපිට කෙටි පණිවිඩයක් යොමු කරන්න. අපේ දුරකථන අංකය තමයි 0094 723 733 733 0094 723 733 733. හොඳයි, දුරකථන අංක ටික සටහන් කරගෙන ඇති අපි සූදානම් අද වැඩසටහනේ ආරම්භම සටහන් කරන්නට. අපේ ජීවිතවලට හැම කෙනෙකුටම අවශ්‍ය දෙයක් තමයි ආදරය, කරුණාව කියන්නේ. ආදරය කියන එක විවිධ මාතෘකා ඔස්සේ අපට ගලපා ගන්නට පුළුවන්. අපි අද වැඩසටහන වෙන් කරන්නේ මේ ආදරය කියන මාතෘකාවත් එක්ක. අපි කැමති වැඩසටහනේ සමාරම්භය සටහන් කරන්න අපේ හැඳුරුනේ. කාහට පිහිට වෙම්දැයි අලුයමදී බලා දෙපායින් වැඩිසේක මෙත් සිත පහදවලා එකලෙස දයාවෙන් කරුණා දෙනෙත හෙලා බුදු හිමි සියලු සතුනට ආදරය කළා. බුදු හිමි සියලු සතුනට ආදරය කළා. සමවෙයියේ මේ මහා සාගරය එමයි
දිවි ගමනට ආකරය. සුන්දර දසුනින් පිරිවාකරය, කතා කරමු ආද ගැන ආදරය, කතා කරමු ආද ගැන ආදරය. අපේ හඳුනේ බෞද්ධ සාහිත්‍ය පිළිබඳව විමසද්දී ලේන කුලයේ සිට පැවතෙන ආදරයක් තමයි බෝසතාණන් වහන්සේට හිමි වෙන්නේ. අපිට මේ ඔස්සේ කොහොමද අද වැඩසටහන ඉදිරියට ගෙන යන්නට පුළුවන්? අපි ඔබටත් ආරාධනා කර සිටිනවා ඔබේ ගැටළු වලට, ඔබේ ප්‍රශ්න වලට, ඒ වගේම ජීවිතයට ආශිර්වාද කවියකින් සෙත් පතා ගන්නට අවශ්‍ය නම් කතා කරන්න අපි දුරකථන සංඛ්‍යාවත් අපි මතක් කරනම් තිරේ නිරන්තරයෙන්ම දිස් වෙනවා 0094 112 516 687. අපේ හඳුනේ සාහිත්‍යයේ, බෞද්ධ සාහිත්‍යයේ ආදරයට හිමිවන්නේ මොන වගේ තැනක්ද? තෙරුවන් සරණයි. අද දවසේදීත් අපි සුපුරුදු විදිහටම කවි මල්ලයාය ඔබේ සුපුරුදු වැඩසටහන ආරම්භ කරන්නට සූදානම් වන්නේ. ඉතින් ජීවිතයට ආදරයේ සෙනෙහස කියන එක බුදුදහම තුළින් අපි අපේ ජීවිතේ ලං කරගන්න ඔබතුමා මුලින් සිහිපත් කළා වගේ ලෙහෙන කොලේ ඉඳලා තමයි ආදරේ පටන් ගන්න. අපේ ආදරණීය අම්මා කියන තැන තමයි ප්‍රධානක සෙනෙහස ගංගාව, ආදරේ උල්පත වූ අම්මා. ඉතින් ආදරය අපිට උගන්වන්නේ අම්මා. හැබැයි ආදරය කියන එක තියෙන්නේ ලේ සම්මස්නහරේ ඇට ඇට මිදුලේ. ලෞතරා බුදුරජාණන් වහන්සේ පවා මුළුමහත් ලෝකයටම ආදරයෙන් සෙනෙහසින් යුක්තවයි උන්වහන්සේගේ මුළු සම්බුද්ධ ජීවිතයේම ගත වුණේ. නිසාම තමයි අපි මුලින් සිහිපත් කළේ බුදුහාමුදුරුවොත් අපි හැමෝටම ආදරය කළා කියලා. ඒ නිසා ආදරය සෙනෙහස කියන මේ උදාර උත්තුංග ගුණදහම් බෞද්ධ සාහිත්‍යානුකූලවත් අපේ ජීවිතයට හරිම වටිනවා. කෙනෙකුගේ ජීවිතේ සාර්ථක වෙන්න ආදරය කියන එක ප්‍රධානම ගුණාංගයක් බවට පත් වෙනවා. අපි කවියකින් ඔබ වහන්සේගෙන් විමසන්නට කැමති ආදරය කියන දේ අපි සතා සිව්පාව පවා අපෙන් බලාපොරොත්තු වෙනවා. අපි මේ බෞද්ධ සාහිත්‍යයත් එක්ක බැඳුණු ප්‍රේම වෘතාන්ත මොනවද අපි හඳුනන තියෙන්නේ? ඇත්තටම දැන් රාමා සීතා කතාව ගත්තහමත්, ඒ වගේම රාද ක්‍රිෂ්ණා කතාව ගත්තහම මේ කතා අතරෙත් අපේ ගොඩාක්ම ආදරය ගැන අපට සිහිපත් කරන්න පුළුවන්. ඒ වගේම විශේෂයෙන්ම මහබෝසතාණන් වහන්සේ යසෝදරාවත් සමග ඒ තිබුණු ආදරයේ ආත්ම ගණනාවක් උන්වහන්සේ මහබෝසතාණන් වහන්සේ කෙනෙක් හැටියට බෝසත් පාරමී පුරණ කාලේ ඉඳලම බුදු වෙන මොහොත දක්වාම උන්වහන්සේට ඒ තිබුණ ආදරයේ සෙනෙහස බිම්බාදේවිය හැටියට එතුමියට තිබුණා. ඒ නිසා මම හිතන්නේ බෞද්ධ සාහිත්‍යය ගත්තාම ආදරණීය ආදරය මහබෝසත්වරු පවා උතුම් ගුණයක් හැටියට අගය කරපු දෙයක්. ඒ නිසා අපි ආදරය ගැන මේ විදිහට කතා කරමු. මම හිතන ආදරය ගැන කතා කරනකොට මුලින්ම කතා කරන්න තියෙන්නේ අම්මා. අපි එතන ඉඳලා කතා කරමු. ලේන කුලේ ලේහෙන් පුතා ආදරයෙන් රැක්කා, ඒ පිළිබඳ බණ පොත තුළ නිවැරදි ලෙස දැක්කා. සෙනෙහස් ගංගාව ගලයි වෙන කරුණුද මක්කා, ආදරයක් බැඳී තිබේ අපේලයක් නික්කා. මව් සෙනෙහස හා බැඳුණු ආදරයක් ලෝකයේ තවත් කොහෙන්ද? මවගේ ආදරයෙන් සහ හිරුගේ උණුසුමින් කියලා ලෝකයේ බිහිවුණේ සහ ලෝකයේ පැවැත්ම රඳා පවතින්නේ කියලත් චින්තකයන් කිව්වේ. ඒ නිසා වෙන්නට ඇති. අපි සූදානම් අද දවසේ සම්බන්ධ කරගන්න පළමු ඇමතුම ලබා දෙන අපේ ප්‍රේක්ෂකයාට අවස්ථාවක් ලබා දෙන්න බහරෙන් වල ඉඳන් විජිත මහත්මිය නේද කතා කරන්නේ? අයිබෝවන්, තෙරුවන් සරණයි. හොඳයි, දුරකථනයේ විසන්ධි වෙලා අපි නැවත සම්බන්ධ කරගන්නට සූදානම් ඔබව. අපි එතෙක් අපේ දුරකථනංකයේ මතක් කරන්නම් 0094 112 516 687. තිරේ දිස්වේ ඉදිරියේදී දුරකථනංකයේ ඔබ සටහන් කරලා තියාගන්න 0094 112 516 687. ඒ වගේම තමයි ඔබට පුළුවන් කෙටි පණිවිඩයකින් අපට ඔබට ආශිර්වාදය අවසි කරන්නා වූ කාරණාව කුමක්ද කියලා අපිට සටහන් තබන්න 0094 723 733 733 කියන දුරකථන අංකයට.
එකට කතා කරන්න පුළුවන් කියලා අපි නිෂ්පාදක මණ්ඩලය ඔබව දැනුවත් කරනවා. අපි හඳුන්නේ මේ ආදරය පිළිබඳව කතා කරද්දී මවුස් සෙනෙහස අර ලේන් අම්ම කෙනෙක් තමන්ගේ දරුවව බේරගන්න මහා මුහුද හිස් කරන්න තරම් ඉදිරිපත් වුණා තමන්ගේ නකුටෙන් ජල බිඳු බිඳු ඉවත් කරලා. මේ වගේ සෙනෙහස බැඳින්නේ කොහොමද දරුවන් සහ මවරුන් අතර? ලේ සම්මස් ඇටනහරේ ඇත සෙනෙහස රැඳුනු නැහැ කිසිවිට කිසිම තැනක ඒ පිළිබඳ බිඳුනු ලියට ලියත් එක් වෙනවා ආදරයට බැඳුනු අම්මාමයි ආදරයේ උල්පත හිස රැඳුනු කිසිදා නොසිදෙන දිය ගඟුලක් මෙන් උල්පතක් වගේ කියලා තමයි පැහැඳුරු කියන විදිහට මේ මවුස් සෙනෙහස අපිට දකින්නට ලැබෙන්නේ. මවුස් සෙනෙහස නිසා ලය කිරට හරවන්නට තරම් අපේ ඒ අතීතයේ සිට අප ඒ සාහිත්‍ය විමසන විට දැනගන්නට ලැබෙනවා. අපේ හඳුන්නේ කොහොමද ලේ කිරි බවට පත් වෙන්නේ? ගතේ රුධිරය කිරි කෙරෙන්නේ උතුම් කරුණා ගුණය හින්දයි ඒලෙන් රස කිරි බීව අප අදත් ආදරයටම පින්දේ අපේ ආදර මවුපියන්ගේ ගුණය අප හද මඩල රන්දයි අපිත් අද මේ දිවි ගෙවන්නේ උතුම් ලොව ආදරය හින්දයි උතුම් ලොව ආදරය හින්දයි නැතිනම් ආදරය හදවත් බිඳේනවා නොමැති තැන හිත රිදෙනවා ආදරේ නොමැති නම් ලය මඩල බිඳෙනවා. ආදරේ නැතිතන අපිට පැවැත්මක් කොහෙන්ද කියලත් අපේ හඳුරන්ගේ ඒ කවියත් එක්ක අපිට හිතෙනවා. අපේ හඳුරුනේ දුරකථනයටත් අපි අවස්ථාවක් ලබා දිය යුතුයි. කෙනෙක් ඉන්න දුරකථනය අපි සම්බන්ධ කරගන්න සජීවීව සූදානම්. අයිබුවන්, තෙරුවන් සරණයි. කවුද මේ කතා කරන්න? අද පුංචි පුංචි දෝෂ තියෙන බවක් තමයි පෙනී යන්නේ දුරකථනය ඔස්සේ අපිට සම්බන්ධ වෙන හිතවතුන්ට. අපි නැවතත් මතක් කරන්නම් අපේ තිරේ දිස්වේවි අපේ දුරකථන අංකය මතක ඇති තැනක ලියලා තියාගන්න. 0094 112 86 87. අපේ හඳුනේ ඔබ වහන්සේගේ අර පෙර කවියත් එක මට හිතුණු දෙයක් තමයි ගෙදරක කැදැල්ලක පුංචි කැදැල්ලක උණුසුමත් එක්ක ඒ කැදැල්ල පැවැත්ම රඳී පවතින්නේ මේ ආදරයේ සෙනෙහසත් එක්ක. අපි කොහොමද කවියෙන් මේක දකින්නේ? මවයි පියයි එකතු වෙලා ඉර හඳවාගේ දියුණුව සලසාලනවා ලොව මිනිසාගේ ආදරයට කිසිම විටදි නොමැතිය රාගේ ආදරයයි ජීවිතයට ඇති සහයෝගේ ගියක ආදර බැම්ම බැඳුනේ උතුම් කරුණා ගුණය හින්ද
එතන මුදිතා උපෙක්කා ගුණ නිරන්තරවම මුදුන බැන්දා අපේ ආදර කියන වචනය නිරන්තර ලය මඩල රන්දා අපිත් අපේ ජීවිතය ගෙන යමු ලොවක් ආදර කරන හින්දා ලොවක් ආදර කරන හින්දා ලොවක් ආදරය කරන ලෝකේ පුරා විසිරී පැතිරී ඉන්න ඔබටයි අපි ආදරය කරන්න ඔබට ආරාධනා කරනවා. මේ ආදරණීය කවි පෙළක් එක්ක අද අපි මේ දේවල් ඔබට සමීප කරන්නේ අපේ ජීවිතයට සමීපතම මාතෘකාවක් වින ආදරය පිළිබඳවයි. අද අපිට කතා කරන්න පුළුවන් ඒ වගේම අපිව මේ වෙලාවේදී නරඹන Facebook ඔස්සේ සජීවීව අපිව නරඹනවා ඔබ. ඒ වගේම තමයි POT TV නාලිකාවේ අංක 111 ඔබට සජීවීව අපිව නරඹන්නට අවස්ථාව තිබෙනවා. ඒ වගේම ලෝකේ විසිරී පැතිරී ඉන්න ඔබ හැම කෙනෙකුටමත් අවස්ථාව තිබෙනවා අපේ වැඩසටහන නරඹන්නට. ඒ වගේම අපි මතක් කරපු දුරකථන අංකයට අපිට ඔබට කෙටි පණිවිඩ යොමු කරන්නටත් අවස්ථාව තිබෙනවා. අපි ඒ පිළිබඳවත් මතක් කරන්නම්. 0094 733 733 733 0094 733 733. අපේ හඳුරුනේ ආදරය පිළිබඳව තවත් කවියක් අහන්නට කැමති. ඊට පස්සේ මුචි විරාමයක් ගන්නටත් ඕනේ. මේ ආදරය නැති තැන මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද ජීවිතේට? ආදරයයි ආදරයයි යම ලොවේ එකය අප කවුරුත් සැනසෙන්නේ ආදරයද දැකය ඔබ අසනා ලෙසින් මගේ හිත ඇතිවේ සැකය ආදරයක් නැති තැනදී මුල්වන්නේ දුකය ආදරයක් නැති තැනදී මුල්වන්නේ දුකය දුක වේදනාව පිරුණු තැනට ආදරයේ සෙනෙහස සමගින් බුදුදහමෙහි තිබෙන්නා වූ තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදයත් එක්ක ඔබේ දිවි මඟ සුපහන් කරන්නට අපි කවි මල්ලායෙන් තවත් හෝරාවක කාලයක් රැඳී ඉන්නට සූදානම්. එතෙක් පුංචි විරාමයක් අරගෙන නැවතත් කවි මල්ලායෙන් අපි හමු යමු. සරණ ප්‍රාර්ථනා කරමින් අපේ නැවතත් සූදානම් වෙන්නේ කවිමල් යායේ විරාමයෙන් පස්සේ ඔබත් එක්ක ඔබේ ජීවිතේන ආශිර්වාදය ගෙන දෙනු ලබන්නා වූ ඒ කවි අහන්නටයි. අපි දුරකථන අංකය තිරේ නිරන්තරයෙන්ම දිස්සෙනවා අපිට කතා කරන්න කියලා අපි ආරාධනා කරනවා. කෙනෙක් රැඳිලා ඉන්නවා මේ වෙලාවේ. අපි කැමතියි මං හිතන්නේ අපිට පෙර සම්බන්ධ වුණු බටපොල වන්නිආරච්චි මහත්මයා තමයි නැවත මේ කතා කරන්නේ. අයිබුවන් තෙරුවන් සරණයි වන්නිආරච්චි මහත්මයා. තෙරුවන් සරණයි. වන්නිආරච්චි මහත්මයා කොහෙද ගම්පලාත? හම්බුනේ අවසරයි. මම මේ කතා කරේ මගේ අපි හැමදෙනාටම අම්මා වගේ ළඟින් ඉඳලා අපිට උපදෙස් දුන්නු මගේ පෙන්නපු ලොකුවක්කට. ඒ වගේම මේ ඒ අයියට ආශිර්වාදාත්මක කවියක් ප්‍රාර්ථනා කවියක් ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් බලාපොරොත්තුව මගේ ලොකුවක්කා නන්දාවන්‍ය ආරච්චි ඒ වගේම මේ අයියා මහින්ද සිරි ඒ දෙන්න ඇතුළු සියලු දෙනාට ආශිර්වාදාත්මක කවියක්.
අපේ හඳුනේ නන්දා වන්නියාරච්චි ඒ සොහොයුරියට සහ මහින්ද මහත්මයා මේ දෙදෙන දෙපළට තමයි ආශිර්වාදය එක් කරමින් කවියක් බලාපොරොත්තු වෙන්නේ. නන්දා සොයුරිය මහින්ද යන දෙන්නා මව්පියෝ ලෙසින් ඔබ අසලම නිටියුන්නා කවි මල්ලාය කවි දිසමින්නා ඔබේ සොයුරන් හට සෙත් කවි පුද දෙන්නා ඔබේ සොයුරයි සොයුරියයි මතු මතු තුන්දිගු කල් දිනේවා අපල උවදුරු කිසිත් නැතිවි නිබඳ ජය කොඩි වැනිවා උතුම් කරුණාගුණය ඉතිරි ඉදිරියට පිය මැනිවා අපිත් ආසිරි නැවත සුපාතමි යනින තැන හැම දිනේවා. අපේ හඳුරනේ මේ බටපොලින් අපට වන්නියාරච්චි මහත්මයාගේ ඒ ඇමතුමෙන් පස්සේ මට හිතෙනවා අපි දැකලා තියෙන අපේ සහෝදර සහෝදරියෝ ඉන්නවා. ඒ අය අපිට සහෝදර සහෝදරියෝ නෙවෙයි, ඇත්තටම මව්පියන් වගේ. මං හිතන්නේ පෙර සංසාරෙත් ඇති මෙහෙම සබඳතාවයක් මේ තරම් ආදරය, කරුණාව, රැකවරණය, සෙනෙහස ලබා දෙන්න. මොකක්ද මේ සංසාර බැඳීම? සහෝදර සහෝදරියන් වුණත් අපිට ඒ අයගෙන් ලැබෙන්නේ දෙමාපියන්ගේ උණුසුම සෙනෙහස. පෙර සසරේ මව්පියවරු සොයුරන් ලෙස සිටිනවා මේ බවයේ සොයුරු වෙලා මව් සෙනෙහස පුදනවා සමහර සොයුරන් වෙතට පිය සෙනෙහස බැඳෙනවා ආත්මයෙන් ආත්මයට සෙනෙහස ගඳ ගලනවා වැඩි මල් සොයුරු පිය තුම ලෙස වැඩ කරති සොයුරිය උතුම් මව් පාදවියගෙන සරති කරුණා ගුණය ලය මඩ ලිපි වරති මෙය සංසාරේ පාරමිතාලෙස පුරති. එවන් සොහයුරන් අපේ ජීවිතයට හිමිවීම අප ලැබූ පහක්යක්. අපි දුරකථනය ඔස්සේ සජීවීව කතා කරන්න සූදානම් වෙන්න ඉන්නවා. බහරෙන් දේශයේ සිට අපට ඇමතුමක් ලැබෙනවා. අපි කැමති ඔබවත් සම්බන්ධ කරගන්න. තෙරුවන් සරණයි. හෙලෝ. කතා කරන්න. හෙලෝ. හලෝ. හොඳයි, ඔබව අපට හොඳින් ඇහෙනවා. අපිට කතා කරන්න බහරෙන් වල ඉඳන් කවුද මේ කතා කරන්නේ? හලෝ. ඔව්, කියන්න ඔබේ. හොඳයි, ඔබේ මේ රූපවාහිනී යන්ත්‍රයේ අඩු කරලා කතා කළොත් ඔබ මම ආසයි මගේ මෑණියන්ට ගිය සතියේ උපන්දිනේ තිබුණා. හොඳයි, මේ 82 වෙනි උපන්දිනේ. ඒ නිසා මම කැමති අයියෙන් පත්මා රත්නසේකර කියන මෑණියන්ට සෙත් කවියක් කියව ගන්න අපේ ස්වාමීන් වහන්සේලා ආවා. අපේ හඳුරුනේ මෑණියන්ගේ 82 වෙනි ජන්මදිනේ තිබුණලු. හොඳයි, බොහොම ස්තුතියි අපිට කතා කළාට. අපේ හඳුරුනේ මේ මෑණියන්ගේ ජන්මදිනේ තිබිලා තියෙන 82 වෙනි ජන්මදිනේ පద్මා රණතුංග රත්නසේකර තමයි මෑණියන්ගේ නම. සෙත් කවියක් තමයි බලාපොරොත්තු වෙන්නේ බහරෙන් දේශින්දන්.
පත්මාමෑනියන් සැමරෝ උපන්දිනේ අප හැම ඇමතුවිට ඇත සිත් සතන් කොනේ ආදර මෑනියනි පතුරන උතුම් ගුණේ ඔබගේ නමට ආසිරි සිත් තුරන් තැනේ ඔබගේ නමට ආසිරි සිත් තුරන් තැනේ ඔබේ ආදරණීය දෙමාපියන්ගේ උපන්දිනය වෙන්නට පුළුවන් ඔබේ උපන්දිනය වෙන්නට පුළුවන් ඔබ ආදරය කරන ඔබේ හිතවත් කෙනෙකුගේ උපන්දිනයක් වෙන්නට පුළුවන් ආදරය පිළිබඳව වැඩියෙන් කතා කරන වෙලාවේ ඒ පිළිබඳවත් අපිට කියන්න අපි ඒ අයට ආශිර්වාද කවියකින් සෙත් පතන්නටත් සූදානම් අපිට ෆේස්බුක් ඔස්සේ අපිව බොහෝ පිරිසක් නරඹනවා කියලා අපිට නිෂ්පාදක මණ්ඩලය අපිව දැනුවත් කරනවා එනිසා ඔබට සජීවීව නරඹන්නට අවස්ථාව තිබෙනවා ෆේස්බුක් ඔස්සේත් ඒ පිළිබඳවත් අපි මතක් කරනවා ඒ වගේම පියෝ ටීවී ඔස්සේ ලංකාවේ දැන් අපිව නරඹන අපි ඔබටත් ආරාධනා කර සිටිනවා ඔබ නම් ඉන්නේ ලංකාවේ නිසා ඔබට බොහොම පහසු වෙන අපිට දුරකථන ඇමතුමක් ලබා ගන්න පුළුවන් තිරේ දිස්සන දුරකථන ඇමතුම් වලට ඇමතුමක් ලබා දෙන්න අපි සූදානම් ඔබට ආශිර්වාදය අවසි කරන්නා වූ කාරණාවට අපේ හඳුරන්ගෙන් ගණිකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේ ඔබ කියූ සැනින් ඒ කාරණාවට ආශිර්වාදයක් ගෙන දෙන්නට අපේ හඳුනේ අපි අර කතා කළා මේ සොහයුරු පෙම පිළිබඳව ඔබ වහන්සේත් බොහොම ලස්සනට කවියකින් අපිට කිව්වා තමන්ගේ දිමාපියන් වගේ සංසාරයෙන් සංසාරයට ඇවිල්ලා අපිව ආරක්ෂා කරන අපිව ආදරය කරන අපිට ආදරය කරන සොහයුරු සොහයුරු අපිට වසනාවට හිමි වෙනවා. ඇතැම් අවස්ථාවලදී අපි දැකලා තියෙන අපේ හාමුදුරනේ සමහර සොයුරු සොයුරියන් ඉන්නවා තමන්ගේ සොයුරු සොයුරියන්ගේ ජීවිතය වෙනුවෙන් ජීවිතේම දිය කරනවා. එහෙමත් නැත්නම් තමන්ගේ තරුණ විය මහලු විය දක්වා ඒ අය වෙනුවෙන් කැප වෙනවා තමන් ගැන හිතන්නේ නැතුව. ඒ අයට මොකක්ද කවියෙන් කියන්න තියෙන්නේ? තමාගෙනවත් වැඩියෙන සිතා සොයුරු ගැනමයි සිතන්නේ ඒ නිසා සමහරුන් නදලුව නොයෙක් පැසසුම් ලබන්නේ තමාගෙන නොව අන්ගනමයි නිතර හදවත යොදන්නේ මෙයත් මහබලගතුම පින කිය කියා මාහට සිතෙන්නේ උතුම් බුදු බව පතන බෝසත් වරුන් අදටත් සිටිනවා තමාගෙන නොව සොයුරු පිළිබඳ නිතර නිතරම සිතනවා තමන් වැටුණත් අන් අයගේ නොවැටීම හැම විට පතනවා එයත් මහපාරමී බලයක් කියා මාට හිතෙනවා තන්නේ මෞබිමින් බැහැරව විදෙස් රටක ඉන්න ඔබ ඔබට වඩා ඔබේ මෞබිමේ සිටින්නා වූ ඒ ඥාති හිතමිතුරන් දෙමාපියන් සහෝදර සහෝදරයන් වෙනුවෙන් දරදිය අදිනවා වෙන්නට පුළුවන් දුක් මහන්සි වෙන්නට වෙනවා වෙන්නට පුළුවන් ඉසුරු සොයන්නට ගිහින් සිටින්නේ තමන් වෙනුවෙන් නොවෙන්නට පුළුවන් ඉතින් එවන් අයටත් අපේ උපහාරය නිරන්තරයෙන්ම හිමි වෙනවා බහරෙන් සිට තවත් ඇමතුමක් අපට ලැබෙනවා අපි තෙරුවන් සරණයි කියලා ඔබවත් පිළිගන්න කැමති කවි මල්ලයායට හොඳයි දුරකථනයේ රැඳිලා ඉන්න බහරින් දේශයෙන් ඉඳන් අපිට අමුතුම ගත්ත ඒ අපේ ප්‍රේක්ෂකයාටත් අවස්ථාවක් ලබා දෙන්න සූදානම් කවුද මේ ඉන්නේ දුරකථනයේ රැඳිලා ඉන්නේ කතා කරන්න අපිට
හොඳයි අපි සූදානම් අද පුංචි පුංචි දෝෂ ටිකක් තියෙනවා තාක්ෂණික ප්‍රශ්න එනවා නමුත් ඒවා අපි ජයගෙන ඉදිරියට යන්නට සූදානම් අපි හඳුනේ මේ අපි මතක් කරමු නැවත අපේ දුරකථන අංක 0094112516 687 ඒ වගේම තමයි මේ සජීවීව ඔබ අපව නරඹනවානේ Facebook ඔස්සේ අපිට මං හිතන්නේ නිෂ්පාදක මණ්ඩලය අපිව දැනුවත් කරනවා ඔබට Facebook ඔස්සේ වුණත් ඔබට පණිවිඩයක් තියන්නට පුළුවන් අපි ඒ පණිවිඩයත් ඇහුම්කන් දෙන්නට සූදානම් ඒ වගේම අපි තිරේ දිස්වන ජංගම දුරකථනයට ඔබට පුළුවන් කෙටි පණිවිඩ යොමු කරන්න ඔබට ආශිර්වාදය අවශ්‍ය කරන්න වූ කාරණාව කුමක්ද කියලා එතකොට අපි සජීවීව අද වැඩසටහනින් ඒ සඳහාත් අවස්ථාවක් ලබා දෙන්නට සූදානම්. අපේ හඳුරුනේ අපි මේ සොහොයුරු පෙම ගැන කතා කළා. සොහොයුරන් අපි වෙනුවෙන් ජීවිත දිය කරනවා. එවන් අයට අපි පෙරලා ආදරේ නොකළොත් ඒ අය ඔවුන්ගේ බැරි කාලෙදි අපි රැකබලා නොගත්තොත් මොන වගේ දෙයක් වෙන්න පුළුවන්ද ජීවිතේට? කල ගුණ අයි ලොව වාටින්නේ ඉයයි උතුම් ගුණය අප ජීවත්වන් විය යුත්තේ ඒ ගුණ ගැන දැනය සමහරුන්ට තමන් නොවේ අනුන්ය තම පණය කළගුණ නොහඳුනනාය සිටියුත් නසරණය හදවතින් දුක් විවි සමහරුන් හඬනවා ඒද ආදරයයි කියා මොහොතකදී අපහට සිතෙනවා සොයුරු බැමමින් බැඳෙනු හැමදා එයින් යහපත රැඳෙනවා සොයුරු දම බුදු බණට අනුවම මහත් අනුහස ලැබෙනවා අනුහස් ඇති සොයුරු දම අපේ ජීවිතයට මොන තරම් වාසනාවක්ද දුරකථනය කෙනෙක් රැඳිලා ඉන්න අපි සූදානම් ඔබව සම්බන්ධ කරගන්නට ආයුබෝවන් තෙරුවන් සරණයි කවුද මේ ආයුබෝවන් තෙරුවන් සරණයි අපේ හඳුනන්නේ මම දෙල්බලින් පුෂ්පා කතා කරන්නේ ඔව් කියන්න හොඳයි පුෂ්පා මාත්මී කියන්න ඔබට ආශිර්වාදය අවශ්‍ය කරන්න වූ කාරණාව පිළිබඳව ඔව් මේ මගේ අම්මට තමයි සෙත් කවිය කියන්න ඕන මගේ අම්මා දැනට ඉන්නේ මහගෙදර තියෙන දෙන්නේ අය අම්මගේ නම එස්කේ එන්තිනා අපේ අම්මාට දැන් ආයස අවුරුදු 74ක් වෙනවා එයාට තමයි මේ දීර්ඝායුෂ පත්‍ර තෙත් පත්‍ර අපේ හාමුදුරන්ට කියලා තෙත් කවිය කියවන්න ඕන මොකද අපි හරීම කැමති අපේ හාමුදුරන්ගේ කවි බණ අහන්න අර නෙල්ලි කියලා දාස් පිටියා පූජාවෙද කැලණි රජ මහ විහාරයේ ඒ හැම තැනම කරන පූජාවන් වලදී මේ අපේ හාමුදුරන්ගේ කවි බණ අපි හැමදාම අහනවා අපි ඉතින් අපේ හාමුදුරන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි කියලා අපේ අම්මට පත්‍ර දීර්ඝායුෂ පත්‍ර කවියක් ඉදිරිපත් කරන්න කියලා තමයි මම ඉල්ලීමක් කරන්නේ බොහොම ස්තුතියි දෙල්ගොඩින් පුෂ්ප මහත්මිය තමයි අපිට කතා කළේ දෙල්ගොඩින් පුෂ්ප මහත්මිය කතා කළා වගේම ඔබටත් පුළුවන් අපිට කතා කරන්න තිරේ දිස්සෙන අපේ දුරකථන අංක නිරන්තරයෙන්ම අපේ හඳුන්නේ දෙල්ගොඩ පුෂ්ප මහත්මිය බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ මෑණියන්ට සෙත් ප්‍රාර්ථනා කරන කවියක් මෑණියන්ගේ වයස අවුරුදු 74යි එන්සිනා තමයි තමන්ගේ මෑණියගේ නම විදිහට අපට සටහන් කළේ අපි දෙල්ගොඩ පුෂ්ප මහත්මියගේ එන්සිනා මෑණියන්ට සෙත් පතා කවියක් කියමු දස මාසක් ඔබ කුසදාරාබි කළා රංකිරි දුන්නාට ඔබට නිරතුරු දුන්නු රැකවරණයද සැනසුමවන් ඔබට සිතින්ගෙන එන්නට බඳිමි කවියක් මෙසේ කරුණා ගුණය පිරිහද
ලංකොට සැනසුම පාඳු ඔබගේ ආදර අම්මා පුංචිම කාලේ සිට පෙන්නූ දරු පෙම්මා කවිමල් යාය කවිමල් ඉතිතක් නම් පතමි අම්මා සුවපත් වෙමිම්මා ආශිර්වාදමි අම්මා සුවපත් වෙමිම්මා කවිමල් යායෙන් කවිමල් කිනිත්තකින් ඒ ආශිර් ප්‍රාර්ථනා ගෙනාවේ දෙල්ගොඩ පුෂ්පා මහත්මියගේ දයාබර මෑණියන් වූ එන්සිනා මෑණියන් හට. අපි සූදානම් තවත් කෙනෙක් දුරකථනයේ රැඳිලා ඉන්නවා. අයිබුවන් තෙරුවන් සරණයි, කවුද මේ කතා කරන්න අපිට? හොඳයි, කතා කරන්න. මගේ පුතා දෙවෙනි පුතාට අතනින් දෙන්නේ අපේ හම්බුරන්න කියලා සෙට් කවියක් කියා ගන්න කියලා. පුතාගේ නම කියන්න අපිට. හොඳයි, මේ ටීවී එකේ හොඳයි නාලක ඉන්ද්‍රජිත් පුතණුවන්ට සෙත් කවියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔහු අසනීපෙන් ඉන්නේ අපේ හාමුදුරනේ. හිස සිට දෙපා තුල තෙක් ඇති රෝදුක් බුද්ද අනුහසින් නිවේවා නාලක පුතු හට නිරෝගී සුවදී නිතරම දිරියද මැවේවා කිසිම විටක දීරෝදුක් පීඩා ඔහුගේ දිරියට නොවේවා කරුණාවෙන් ආශිර්වාද නෙමි අපි නාලක පොතු සුව කෙරේවා නාලක පුතු සුව කෙරේවා. මේ මොහොත වන විටත් ඔබේ දයාබර හිතවතෙක් කොහේ හරි තැනක අසනීපෙන් ඉන්නා වෙන්නට පුළුවන්. කුමක් හෝ කරදරයක් බාධකයක් නිසා ජීවිතයට දුක්කම් කටළු එකතු වෙලා ඉන්නා වෙන්නට පුළුවන්. ඒ කුමන කෙනෙකුට වුණත් සෙත් පතන්නට හොඳම තැන තමයි කවිමල්යාය අපේ වැඩසටහන. අපේ ගණිකන්දේ චන්දරතන ස්වාමීන් වහන්සේ නිරන්තරයෙන්ම සජීවීව ඔබ කියූසනින් ඒ වෙනුවෙන් ආශිර්වාද කවියකින් ඔබේ ජීවිතයට තුනුරුවන්ගේ අනන්ත වූ ආශිර්වාදය ගෙන දෙන්නට සූදානම්. එනිසා තිරේ දිස්සන දුරකථනංකයට ඔබට කතා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි අපේ සජීව දුරකථන අංකයේ 0094 112 516 687. ඒ වගේම තමයි මේ වෙලාවේ අපිව නරඹන POTV ඔස්සේ ලංකාවේ දැන් අපිව නරඹන ඔබටත් 111 චැනල් අංකයේ ඔස්සේ. ඒ වගේම තමයි මේ Facebook ඔස්සේ සජීව විකාශයක් විදිහට මේ ප්‍රචාරය වෙනවා. ඉතින් ඒ අයටත් අපි ආරාධනා කර සිටිනවා ඔබේ අදහස් අපිට එවන්න, ඔබට ආශිර්වාදයක් අවසිනම් ඒ පිළිබඳව අපිට කියන්න. අපි සූදානම් නිරන්තරයෙන්ම ඔබ සඳහාම මේ කාල සීමාව කවිමල් යායෙන් වෙන් කරන්නට. අපේ හඳුරන්නේ දෙමාපියන්ගේ සෙනෙහස, සහෝදර සහෝදරියන්ගේ සෙනෙහස, මේ දේවල් පිළිබඳව අපි කතා කළා. සොයුරු පෙමට නිගා දෙන දේවලුත් අපි සමාජයේ දකිනවා. ඇතැම් විටක පුංචි බිම් අඟලක් වෙනුවෙන් තමන්ගේ සොයුරු සොයුරියන්ට තියෙන ආදරයේ අහිමි වෙලා ජීවිත පවා අහිමි කරනවා අපි මේ සමාජය අහලා තියෙනවා. ඒ තැනට කොහොමද යන්නේ මිනිස්සු? මව් කුස ඉපදුණු දවසේ සොයුරු කම දරනවා අම්මාගේ දෙතන මතේ එකටම කිරි උරනවා එකටම කිරි උරනවා සමහර සොයුරන් හදේ වෛර හැඟුම් දරනවා
මම සොයුරා බිම්මඟලට සමහර අය මරණවා මහකේජ වාචකයකි එය සිතුවම දැනේ බුදුන් වැඩිය ලගන්දිරනට මොකක්ද මේ උනේ සමහර තැන ඉතිරෙටදී ඒ සොයුරු ගුණේ පහදා දෙනු මැනවි අපට බණ බුදු සසඳුනේ බුදුබණ පදයකින් හෝ මේ සොයුරුපෙම විනාශවීම වලක්වන්නට පුළුවන් නම් ඒ දහම් ගුණ ඔබේ හිතට එකතු වෙනවා නම් සොයුරුපෙමට අර්ථකථනයක් දෙන්නට සහ ඒට ආශිර්වාදයක් එක් කරන්නට පුළුවන් වන්නේත් ඔබටම පමණයි කියන කාරණාව පිළිබඳවත් අපි මතක් කරන්න කැමති. දුරකථනය කෙනෙක් රැඳිලා ඉන්නවා. අයබෝවන්, කවුද මේ ඉන්නේ? ඔබේ නම කියලා ඔබට ආශිර්වාදය අවසි කරන්න වූ කාරණාව පිළිබඳවත් අපට කියන්න. හොඳයි, කතා කරන්න කවුද මේ? රොහන් මහත්මයා කතා කරන්නේ කිරිවත්තුඩේ. හොඳයි, කිරිවත්තුඩේන් රොහන් මහත්මයා තමයි අපිට කතා කරන්නේ. ආශිර්වාදයක් බලාපොරොත්තු වෙනද කවි මල්ලායට කතා කරේ අපිට? ඔව්, ඒත් එන්න මට මේ ස්වාමීන් වහන්සේ ආශිර්වාද කවියක් බලාපොරොත්තු වෙනවා. හොඳයි, විස්තර කියන්න අපිට. ජේවි මලගුණරත්න මෑණියන්ට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන මගේ අම්මට. මෑණියන් කොහෙද ඉන්නේ? හරි, ගාල්ලේ ඉන්න විමලා ගුණරත්න මෑණියන්ට ආශිර්වාද කවියක් තමයි බලාපොරොත්තු වෙන්නේ. එලියක් ලැබේවා හිරෝ මණ්ඩලෙන් පරිසර යෙන් ලැබේවා නිබාධව වායෝ විමලා මෑණියනි ලැබගන්නට සක්වේවා දීගායෝ. අපිට ලැබෙන ඇමතුම් එක්ක අපිට දැනෙන්නේ දරුවන් තමන්ගේ දෙමාපියන්ට කොයිතරම් ආදරේ කරනවාද. වයසට යන්නට යන්නට තමයි ඒ අයගේ වටිනාකම අපිට දැනෙන්නේ. අපේ හාමුදුරනේ, අපි දැනගන්න කැමති අපේ හාමුදුරුවන්ගෙන් මේ දරුවන්ගේ සිතේ ඒ ආදරය හැමදාමත් පවතිනවා වගේම අපි දකිනවා දෙමාපියන්ට දරුවෙකු ලැබුණු දවසේ ඉඳන් තමන්ට නිින්ද අහිමි, තමන්ට වෙලාවට හරි හැටි ආහාරක් ගන්නට ලැබෙන්නේ නැහැ. ඒ තරම්ම බැඳීමක් ඇති වෙන්නේ කොහොමද අපේ හඳුන්නේ දහමට අනුව? ලේ සම්මස් නාරයි ඒ කරුණා ආදර ගුණයට දෙවි බඹුත් පින්දේ උතුම් ආදරේ නාමෙට කරලමු අපි වන්දේ කරලමු අපි වන්දේ පුතුට මවගේ සෙනෙහස බැඳේවා පිය සෙනෙහස ලාය මඩල රැඳේවා ආදරයද ඉවතකට නොදේ
භගවන් සුව වී සිතම සැතිවා හදවත් සුව වී සිතම සැතිවා ආදරයේ සෙනෙහස තුළින් ජීවිත මොනතරම් අර්ථවත් වෙනවද ජීවිත මොනතරම් ලස්සන වෙනවද කියලා අපේ හඳුරන්ගේ ඒ කවියත් එක්ක අපට පැහැදිලි වෙනවා. අපි සූදානම් ස්වාමීන් වහන්සේ නමක් මේ මොහොතේදී අපට කතා කරන්න සූදානමින් සිටිනවා කවි මල්ලයායට අපේ ධම්මාරාම ස්වාමීන් වහන්සේ අපේ නමස්කාර පූර්වකව පිළිගන්නට කැමැති අවසරයි අපේ හඳුරන්නේ. රුවන්තරන් ලැබේවා එහෙමද හොඳින් ඇහෙනවා අපිට ඔබතුමාලා මේ ගෙන යන සත්කාරය ඇත්තටම ඉතාමත් වටිනවා මමත් මේ දුරලහැර පූජාවකට ගිහින් ආව විතරයි ඉතින් සැබවින්ම අපේ හාමුදුරු ඒ ගණේ තම්බේ හාමුදුරු ඔය විදිහට කවි ගායනා කරනකොට මට කොංචි දෙපදයකින් හැඩ කරන්න හිතුණා කමක් නැද්ද ස්තුති අපේ හාමුදුරුවන්ට අවස්ථාව තියෙනවා අපේ හාමුදුරුවනේ සතහට සැමදා දෙවුරැක වරනයි කවි මල්යායට සම්බුදු සරණයි කවි මල්යායට සම්බුදු සරණයි ඇත්තටම අපේ හාමුදුරුවෝ ලෝකයක් දිනපු හාමුදුරුවෝ ඉතින් අපි හරිම ආඩම්බරෙන් අපේ ගණේ කන්ද හාමුදුරුවෝ ගැන කතා කරන්නේ ඒ වගේම අපේ කාර්ය මණ්ඩලයේ පුදුමාකාර විදිහට මේ කවි මල්ලයාය ඊළඟට වෙනස් වෙනස් වැඩසටහන් ඔස්සේ ජනතාවගේ හදවත් දිනා ගනිමින් මේ ගෙන යන වැඩපිළිවෙල ගැන ඇත්තටම අපිට සතුටුයි ගොඩක් සතුටුයි ඉතින් තවත් අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණ ලැබිලා මේ වැඩසටහන ඉතාමත් හොඳින් ජනතාවගේ හදවතට කිට්ටු වෙලා ගොඩාක් සංවේදී වෙලා ධර්මය ලෝකයේ තුල පතුරවන්න ශක්තිය ධෛර්යම තෙරුවන් සරණයි අපේ හඳුරුනේ ඔබ වහන්සේටත් නමස්කාර පූර්වකව අපි ස්තුතිවන්ත වෙනවා අපිට කතා කළාට අපේ ධම්මාරාම හාමුදුරුවෝ බොහොම අපූර්වත්වයක් එකතු කළා කවි මල්ලයායට අපේ හඳුරුනේ ධම්මාරාම ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේගෙන් ආශිර්වාද කවියක් කියවුනොත් හොඳයි කියලා මම විශ්වාස කරනවා තෙරුවන් සරණයි උන්වහන්සේ තමුත්තේගම ධම්මාරාම හාමුදුරුවෝ කුලියපිටිය මිනුවන්ගමුව වික්‍රමසිංහාරාමයේ වැඩවාසය කරන අපේ හාමුදුරුවෝ ඔබතුමන් දන්නා උන්වහන්සේ බොහොම දක්ෂ ස්වාමීන් වහන්සේ කෙනෙක් විශේෂයෙන්ම අපිත් එක්ක යුගාසන කවිබන කියන ස්වාමීන් වහන්සේලා අතර උන්වහන්සේ බොහොම දක්ෂ විදිහට කවිබන කියන ස්වාමීන් වහන්සේ කෙනෙක් නිසා උන්වහන්සේ අපි ජීවිතයට හරි ආශිර්වාද කරනවා මම හිතන කවි මල්ලයායේ වැඩසටහන ඒ වගේම අපි සිදු කරන හැම වැඩසටහනකෙමදීම උන්වහන්සේ බොහොම හෘදයාංගවම සතුටු වෙමින් උන්වහන්සේගේ සතුට අපිට මේ උන්වහන්සේ සිහිපත් කරපු වචන වලින් තේරුණා හෘදයාංගවමයි උන්වහන්සේට අපිට ආශිර්වාද කළේ කියලා නිසා අපි උන්වහන්සේටත් ආශිර්වාද කරමු සමීදුනි අසිරිගෙන එන්නෙමි අද මේම සමීදුනි ඔබව අමතක කරනිද කොම ආසිරි පතන් නෙමි මෙලෙසින් ඉඳුරාම සුකේ දීගායකෝ සමීදුනි ධම්මාරාම දීගායකෝ බව හිමි ධම්මාරාම තමුත්
එකම ධම්මාරාම සාමීන් වහන්සේ වගේම අපට විචාර සපයන අපේ වැඩසටහනට අතහිත දෙන නිරන්තරයෙන් අපිට කතා කරන තවත් සාමීන් වහන්සේලා වැඩ ඉන්නවා. ඒ අයටත් ඒ ආශිර්වාදේ හිමි වේවාම කියලා අපි හඳුන්නේ අපි ප්‍රාර්ථනා කරමු. අපි අද කතා කරමින් හිටියේ මේ ආදරය පිළිබඳව තමයි මාතෘකාව විදිහට ගත්තේ. දෙමාපියන්ගෙන් දරුවන්ට මොන වගේ සෙනෙහසක්ද ලැබෙන්නේ, ඒ වගේම වැඩිම සොයුරු සොයුරියෝ තමන්ගේ බාල සොයුරු සොයුරියන්ට මව්පියෝ වගේ ආදරය කරනවා, ඒ අය පිළිබඳව අපි හඳුරු කතා කළා. ඊළඟට දෙමව්පියන්ට පෙරලා ආදරය කරන දරුවන් පිළිබඳව අපි කතා කරනකොට යම්කිසි ප්‍රශ්නිකුත් සමාජයේ තියෙනවද කියලා මට හිතෙනවා. ඒකට හේතුව තමයි දිනෙන් දින මේ වැඩිහිටි නිවාස වැඩි වෙනවා, ඒවා අඩු වෙනවා දකින්නේ නැහැ. එතනට ඇයි සමාජයේ අද ගිහින් තියෙන අපේ හඳුරන්නේ? අම්මාගේ ආදරයද අද සමහරුDannne සිදු වෙන දේවල් දැක්කම අද හන්නට නොහැකිය ඇහැ නැහැ සමහර දරුවන්ගේ දාරක ප්‍රේමය නම් පැහැ සිදු වෙන දේ හරි පුදුමයි ඉය අද සෙනෙහස පළමු වෙන්න ලියවෝවේ පාටෝනි ඒ සෙනෙහස කිසිම දිනක නැහැ කොතැනක වැටුනි ආදරයයි සෙනෙහස අද පතුලේ ගැටුනි මව්පිය සෙනෙහස සෙල්ලිපියක් සේ හද කෙටුනි සමහර අය මව්පිය වෙරු ඇත ඉරතට දාලා යයි හදවත තරමක් පසුබාලා මව්සෙනෙහස හඳුන ගන්න කරුණානෙත දීලා ඒ හැමටම පතමියසිරි අද සෙනෙහස පාලා මවට පියාට මනස බැඳේවා ඒ ගුණ කඳ ඉවතකට නොදේවා සිටි තුල සෙනෙහස දැම්ම බැඳේවා කරුණාවෙන් යහපතම සැදේවා කරුණාවෙන් යහපතම සැදේවා. අපේ හඳුරෝ කිව්වා වගේ සෙනෙහස පිළිබඳව මලකට සුවඳ වගේ තමයි සෙනෙහස කියන්නේ. ඒ සෙනෙහස ඔබේ දෙමාපියන්ට පිරිනමන්නට පුළුවන් නම් ඔබේ හදවත් කොයිතරම් විශාලද. අපිට අපට SMS කරන්නටත් හැකියාව තිබෙනවා. තිරේ දිස්සන දුරකථන අංකයට ඔබට පුළුවන් කෙටි පණිවිඩයක් මගින් ඔබට අවසි කරන්නා වූ ඒ කාරණාව පිළිබඳව අපිව දැනුවත් කරන්න. නුවරින් කතා කළා අපිට SMS පණිවිඩයක් එව්වා. ඒ පිළිබඳව අපි නිෂ්පාදක මණ්ඩලයෙන් විමසන්නට කැමති නැවතත් කවුද කතා කළේ කියලා. ගෞතමී රඹුක්වැල්ල මෙනවිය තමයි අපිට කෙටි පණිවිඩයක් යොමු කරලා තියෙන්නේ. ඇයට නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් තමයි අපි හඳුන්නේ ඒ කෙටි පණිවිඩෙන් අපිට සටහන් කරලා තියෙන්නේ. ගෞතමී කැල මෙනවිය ගෝතමී මෙනවියට අද දින මෙසේ ආසිරි පතනවා සුකී දීගායකෝ වේවා කියා කවියෙන් ගොතනවා ඔබට දිගු ආසිරි ලැබේවා කියා මේ ලෙස
ලෙස කියනවා ගෝතමි මෙනවියනි ඔබට නිරෝගී සුව වැඩෙනවා නිරෝගී සුව වැඩෙනවා දුන්නේ මේ පෙර කවිය ඔබ වහන්සේගෙන් ශ්‍රවණය කරන විට අපිට දැනුණු කාරණාවක් තමයි දෙමාපියන්ට ඔබට තවමත් සලකන්නට බැරි වුණා නම් ඒ කවිපද ඇසෙන විට ඔබට සිතුවිල්ලක් උපදින්නට ඇති මගේ දෙමාපියන්ට මා දැන්ම කතා කළ යුතුයි හෙටම ඒ අයව බලන්නට යා යුතුයි එහෙමත් නැත්නම් ඔබ දුර ඈත රටක නම් තනි වෙලා ඉන්නේ ඔබට හැකි පමණින් ඒ අය සම්බන්ධ කරගෙන ඒ දුක සැප බෙදාගන්නට දුක සැප විමසන්නට අවස්ථාවක් ලැබුණොත් හොඳයි කියලා හිතෙනවා වෙන්නට පුළුවන් තවමත් කෙනෙක් ප්‍රමාද නැතිවෙන්නට පුළුවන් ඒ නිසා ඒ අවස්ථාවත් අපි ඔබට ලබා දෙන්න කියලා සහ ඒ අවස්ථාවට හිත යොමු කරන්නත් කියලා ඉල්ලනවා අපි ඩුබායි දේශයට යන්නට සූදානම් සිරියාවති මහත්මිය අපි සජීවීව සම්බන්ධ කරගන්නවා ඩුබායි සිට අපට කතා කරන සිරියාවති මහත්මිය ඔව් ආයුබෝවන් තෙරුවන් සරණයි ඔබට පුළුවන් ඔබේ කාරණාව පිළිබඳව අපේ හාමුදුරුවන්ට කියන්න ඔව් කතා කරන්න අපිට ඇහෙනවා බොහොම හොඳින් හොඳයි රත්නශීලි මහත්මිය අපිට කියන්න අපිට ඒ හොඳයි අපි හඳුන්නේ ඩුබයි වල ඉඳන් අපිට කතා කළේ රත්නශීලි මහත්මියට සෙත් කවියක් තමයි බලාපොරොත්තු වෙන්නේ තෙරුවන් සරණයි හැම අට පතමි මෙලෙස සෙත් කාරේ ඔබ හැම නිති රැක දේවා රං ගගනත සිවුදිවි රත්නශීලි මැතිනියන්ට තව වේවා ගත සවි ආසිරි වාදගෙන එමි ගලපා ආසිරි කවි හොඳයි ඒ ආශිර්වාද කවියත් එක්ක අපේ හඳුනම ඔබ වහන්සේගේ විමසීමෙන් හිටියේ කෙනෙකුට හිතෙන්නට පුළුවන් මගේ දෙමාපියන් වෙනුවෙන් මගේ සොහොයුරු සොහිරියන් වෙනුවෙන් ඒ සෙනෙහස ආදරේ ලබා දෙන්නට හොඳම වෙලාව මේ වෙලාව කියලා. එහෙම හිතෙන කෙනෙකුට කොතනින්ද පටන් ගන්නට ඕනේ අපේ හඳුරුනේ? අම්මා උතුම් ලඳවිය මේ ලෝක තලේ ඇගේ පා අසල පර සතු මල් කුමුදු හැලේ දරුවනි සිටින මේ ලොතුල ඉහල පෙළේ සමරමු මවපියන් ඒ තුල නැගේති බලේ ඔබේ අම්මා සිටින තැනටම ගොසින් ඇගේ පා වඳින්න කුසට ආහාරක් ගතට වන්තර පුදා ඇගේ සිත හදන්න පියතුමත් නිරතුරු හද තුල මලක් වාගේ රඳන්න ඔබට හැකිවේ මව්පියන් පිදුතින් සෙත් සුව ලබන්න ඔබට හැකිවේ මව්පියන් පිදුවතින් සෙත් සුව ලබන්න
දෙමාපියන්ට සලකන්න ඔබට ආදරය සෙනෙහස ලබා දෙන්න හොඳම වෙලාව මේ වෙලාව. ඒ නිසා ඒ සෙනෙහස ආදරය දක්වන්න ඒ බැඳීම් අලුත් කරගන්නට කියලත් අපි කවිමල්යායෙන් ඔබට මතක් කරනවා. අපි සූදානම් දුරකථනයේ රැඳිලා ඉන්න ජෝර්දාන් වලින් නම් අපිට කතා කරන රෝහිණී මහත්මියට අවස්ථාවක් ලබා දෙන්න. රෝහිණී මහත්මිය ආයුබෝවන්. ඔබට පුළුවන් ඔබේ කාරණාව කියන්න කවිමල්යායට. මම ඉල්ලා හිටිනවා දැන් අදට අවුරුදු 8ක් නේ අපේ සාසන ඉදහස් කරගෙන. ඒ වෙනුවෙන් අපේ මේ ගිරම හිරුවන්ටයි දැන් ආබාධ දරන හිරුවන්ටයි හැම දිනකටම සෙත් කලියක වහන්සේගෙන් මේ දේශනා කරන්න කියලා වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. හොඳයි, බොහොම ස්තුතියි දෙරුවන් සරණයි ඔබටත් අපිට කතා කළාට. ජෝර්දාන් දේශයේ සිට රෝහිණී මහත්මිය තමයි අපිට කතා කළේ. ඇත්තටම අපේ අඳුරනේ හිසට සෙවණක් නැතුව නෙතට නින්දක් නැතුව අපේ රට රැකගන්නට අපේ ආදරණීය රණවිරුවන් මොනතරම් මෙහෙවරක් ඉටු කළාද. වසර 8ක් පිරෙන දවසේදී ඒ ත්‍රිවිධ හමුදාවේ සියලුම සොහොයුරු සොහොයුරියන් ඒ වගේම මියගිය රණවිරුවන් මේ හැමතෙම පින් අනුමෝදන් කරමින් අපේ රට රකින ඒ රණවිරුවන්ටත් උපහාරයක් එක්ක ආශිර්වාද කවියක් එකතු කරමු. යුද බිම රැඳි රටටම මෙහෙවර කෙරුවෝ ආශිර්වාදයේ හදවතින්ම පිරිනමද්දී අප හැඳුරන්නේ රටවිරුවන්ව අපට අමතක කරන්නට බෑ. ඒ තමයි මව්බිමෙන් බැහැරව ඉන්න ඔබ. විදේශයන්හි ගොස් රටට ඉසුරු ගෙන දෙමින් මේ රටේ ආර්ථිකය ගොඩනගන්නට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ ඒ විදේශගතව ඉන්න අපේ ඒ හිතවත් අය. ඒ නිසා රණවිරුවන්ට වගේම රටවිරුවන්ටත් මේ වෙලාවෙම ආශිර්වාදයක් එක්කරොත් හොඳයි කියලා මට හිතෙන අප හැඳුරන්නේ. රටේට සම්පත් ලබා දෙන්නට විදේශගතෝ සැමට වේවා. රණවිරෝ සහ රටවිරෝව සැම දෙනා සුවපත් කෙරේවා. අතුරු අනතුරු කෙසෙත් නොමවේ ඔබට අභිවෘද්ධිය වැඩේවා. තුනුරුවන්ගේ ආනුභාවෙන් විදෙස් රටවල ඔබ රැකේවා. ආදරය පිළිබඳව තමයි අද අපේ කතාබහට ලක්ුණේ. මේ හැම කෙනෙක්ම
ආදරය කරන්නේ අපේ සතා සිව්පාවට තමන්ගේ හිතවත් අයට වගේම මේ භූමියටත් බොහොම ආදරය කරනවා කියලා දැනුණා. රණවිරුවන් පිළිබඳව කතා කරාම ඒ අය ජීවිත පරිත්‍යාගයෙන් මේ රට රැකගන්නට රටට ආදරය කළා. ඒ වගේම තමයි ඔබ ඔබේ පවුලේ ඥාතීන් දෙමාපියන් සොයුරු සොයුරියන් වෙනුවෙන් තමන්ගේ මව්බිම අතහැර ගොස් පිටරටකට ගිහිල්ලා ඔබේ වගේම ඒ අයගේත් යහපත වෙනුවෙන් ඒ අයට දක්වන ආදරයක් වෙනුවෙන් රට වෙනුවෙන් දක්වන ආදරයක් විදිහටයි ඔබ අද මේ මව්බිමෙන් ඈතට ගිහිල්ලා විදෙස් රටක ඉසුරු සොයා වෙහෙසෙන්නේ. අපේ හාමුදුරනේ මව්බිමටත් අපි ආදරය කරනවා. මේ මව්බිම හා බැඳුණු ආදරය කොහොමද කවියකින් අපිට කියන්නට පුළුවන්? ගහකොළ සතා සීමාවන් රැක ගනිමු පොළොවටත් අපි අපේ ආදරේ කරමු. මොහොදට ගඟට දිය දහරට සෙත් වුවට කවුරුත් ආදරෙන් දිවේ මග සරු කරමු. සිතින් තුල ආදර කරුණා රඳෙමු. මෙත් මුදිතා ගුණයෙන් නීතේ හිඳෙමු. ලෝකය වෙත ආදරයද පුදෙමු. කවදත් අපි ආදරයට බැඳෙමු. අපේ හඳුරුනේ අපිට තවත් මිනිත්තු පහක කාල සීමාවක් තමයි අද කවිමාල්‍යායේ රැඳී ඉන්නට ඉඩ හසර වෙන් වෙලා තියෙන්නේ. අපි සූදානම් සම්බන්ධ කරගන්න සජීවීව තවත් දුරකථනය ඔස්සේ අපිට කතා කරන ප්‍රේක්ෂකයෙක්ට ශාන්ත මහත්මයා නේද ඇහැලියගොඩින් අපිට කතා කරන්නේ? අයුබෝවන් තෙරුවන් සරණයි ශාන්ත මහත්මයා. හොඳයි ශාන්ත මහත්මයාගෙන් අපි දැනගන්න කැමති ඇහැලියගොඩ මොන ප්‍රදේශයේද ඉන්නේ, ඊළඟට මොන වගේ ව්‍යාපාර කටයුත්තක? හොඳයි, මොන වගේ ව්‍යාපාර කටයුත්තකද නිරත වෙලා ඉන්නේ ඔබතුමා? දුවගේ නම? හරිද, ව්‍යාපාර නම හරිත මොකද? අපෝස්තරයක් අපිට කියන්න. දුවගේ නම උමාතා, පුතාගේ නම හරිත, ව්‍යාපාර නම හරිත මොකද? හරිත මොටර්ස්. හොඳයි, උමාෂා දියණියට සහ හරිත පුතණුවන්ට තමයි සෙත් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තු වෙන්නේ, වගේම ව්‍යාපාර කටයුතු දියුණු වෙන්න කියලා අපේ හැඳරනේ. දොවට පුතුටත් වෙලෙන සැලටත් මෙලෙස ආසිරි පතනවා. උමාසාදුව හරිත පුතුහට මෙලෙස ආසිරි ගෙනෙනවා. ව්‍යාපාර දියුණු වේලා තවත් සම්පත් වැඩෙනවා. මෙසේ පින්වත් ඔබ හැමෝටම අසිරිවාදය පතනවා, අසිරිවාදය පතනවා. මේ
ආශිර්වාද ප්‍රාර්ථනාවත් එක්ක අපට සමුගෙන යන්නටත් කාලය උදා වෙලා තියෙනවා. සමුගෙන යන මොහොතේ අපි ඔබට සුබ පණිවිඩයකුත් ගෙන එමින් තමයි සමුගන්නට සූදානම් වෙන්නේ. හැමදාමත් උතුම් දේශයක අභිමානය රැගත් කලඹ ටෙලිවිෂන් නාලිකාව ඔබ වෙනුවෙන් ඔබට යහපත් දේ ලබා දෙනවා වගේම ඔබේ ජීවිතය සාර්ථක කරගන්නටත් අපි අත්ලක්වන්නට සූදානම්. අපි විශේෂ දිනුම් මැදීමක් තිබෙනවා NSB ආයතනය මගින් පවත්වනු ලබන. ඒ පිළිබඳව අපි නිරන්තරයෙන්ම කලඹ ටෙලිවිෂන් නාලිකාවෙන් වරින් වර ඔබව දැනුවත් කරනවා. එනිසා ඔබට අවස්ථාව තිබෙනවා ඒ තිරේ දිස්සෙන්නා වූ ඒ දුරකථන අංකයට SMS පණිවිඩයක් යොමු කරලා ඒ තොරතුරු අපිට එවන්න. අපි සූදානම් ඔබට අවස්ථාවක් ලබා දෙන්නට මේ දිනුම් ඇදීමට සම්බන්ධ කරගන්නට. සතිපතා දිනුම් ඇදීමෙන් ඔබට රුපියල් දහස් ගණන් දිනා ගන්නට අවස්ථාව තිබෙනවා. දස දහස් ගණන්ද ඔබට තෑගි මුදල් විදිහට ලබා දෙන්නට අපි සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ නිසා NSB ඒ දිනුම් ඇදීමත් සමගින් සම්බන්ධ වෙන්න කියලත් අපි ඔබට බොහොම ගෞරවයෙන් ඉදිරි ආරාධනා කර සිටිනවා. එමුනම් අද කවිමල් ලෑයෙන් ඔබට ඒ දහම්සරයෙන් ඒ ආශිර්වාද කවි ගෙන දෙමින් අපට සමුගෙන යන්නට කාලය උදා වී තිබෙනවා. එහෙමනම් අදත් පින්වත් සහභාගීත්වයේ ලබා දුන්නු අලව්ව ශ්‍රී පුෂ්පාරාම විහාරාධිකාරී කාව්‍ය විශාරද කිවිපති පූජ්‍යපාද ගණිකන්දේ චන්දරතන සාමීන් වහන්සේට අපි නමස්කාර පූර්වකව ස්තුතිවන්ත වෙනවා. ඔබ වහන්සේ සතුව තිබෙන්නේ ඒ අපූර්වතම හැකියාවක් පෙර පිනකට ලැබුණු හැකියාවක් කියලායි මට හිතෙන්නේ. මොකද දුරකථනයෙන් අපට කතා කර කිව් සැනින් ඔබ වහන්සේට හැකියාවක් ලැබෙනවා ඒ කාරණාව සම්බන්ධයෙන් ආශිර්වාද කවියක් ඔබට ලබා දෙන්නට. එහෙමනම් අපේ හාමුදුරනේ රටට යහපත ශාන්තිය සිත උදා වෙන්න, ඒ වගේම මව්බිමෙන් බැහැරව ඉන්න ඔබට ඔබේ හිතට තනිකම ශාන්තිය නොදැනේවා, අපල උපද්‍රව තිබෙනවා නම් ඒවත් සියල්ල දුරු වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අද කවිමල් යායේ නිමාව සටහන් කරන්නට අපි සූදානම්. අපේ හාමුදුරනේ ආශිර්වාද කවියකින්ම අද වැඩසටහනේ අපි නිමාව සටහන් කරමු. තෙරුවන් සරණයි. දුරුවන්නට සීත පවතින බාධා කවිගෙන එමි කරුණා සීත වේදා කවි මල්යායෙන් සෙත් සුවසාදා යලි හමු වෙමු ඊළඟ සේකුරාදා යලි හමු වෙමු ඊළඟ සේකුරාදා යලි හමු වෙමු ඊළඟ සේකුරාදා.